Hello everybody, welcome to Egan Sri Lanka again. Adabama pinnan yanni me handguns wala ehenatham pistol wala samara rugak danne ne me parts monawada meke thiyena kali meke thiyena kiyana knobs and bolts ඊට පස්සේ ඔය පාවිච්චි කරන්නේ කොහොමද ඒ වගේ දේවල් මම ඉතින් මේක වීඩියෝ කරන්නේ මේ හුඟක් දන්න තැනට මේක කියා දෙන්න මේකේ හෑන්ඩ් ගන්ස් වල තියෙන මේ parts මොනවද ඊට පස්සේ මේවා මේ කැලි වලින් මොනවද කරන්නේ මේක මේ මෙකනිසම් එක කොහොමද වැඩ කරන්නේ ඒ වගේ මේ කැලි වලින් කොහොමද ගන්න එක කන්ට්‍රෝල් කරන්නේ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා බේසික් දේවල් ටික කියා දෙන්න මම අද තෝරගත්ත හෑන්ඩ් ගන්ස් හතරක් මේ වීඩියෝ එකට මුලින්ම එක තමයි මේක බැරටා M9A3 කියන ගන් එක. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ට්‍රෙඩිෂනල් 9mm හෑන්ඩ් ගන් එකක් තියෙන කැලරි ටික ඔක්කොම තියෙන මේ ගන් එකේ. ඒකයි මම මේ ගන් එක තෝරගත්තේ. ඉතින් පළවෙනි එක මේ ගන් එක ගොඩක් බේසික් ෆීචර්ස් ගොඩක් කොමන් ෆීචර්ස් ගොඩක් මේකේ තියෙනවා මේ ගන් එකේ. ඉතින් ඒකයි මම මේ ගන්න තෝරගත්තේ. ඊගාව එක තමයි මේ රිවෝල්වර් ටයිප් මේ ගන් එක. මේක ක්‍රොස් මුනිෂන් R කියන රිවෝල්වර් ටයිප් ගන් එක මේක. ඉතින් මේකත් තෝරගත්තේ මේක දැන් සාමාන්‍යයෙන් කන්වෙන්ෂනල් 9mm ගන් එකට වඩා මේක වෙනස්. මේක ඔපරේට් වෙන විදිය වෙනස්. මේක තියෙන කැලි වෙනස්. ඉතින් ඒක හින්දා මම මේ ගන් එක ගත්තා. ඊගාව එක තමයි මේක Glock 19X කියන මොඩල් එක. මේකත් ටිකක් වෙනස් කියන්න පුළුවන් conventional 9mm top slide pistol එකට වැඩිය. මොකද මේකේ තියෙන මේක බොහොම සිම්පල් mechanism එකක් තියෙන්නේ ටිකක් complicated ගතිය අඩුයි සාමාන්‍ය conventional 9mm හිට වැඩි. ඒක අනිත් එක ඊට පස්සේ තමයි මේක කියන්න පුළුවන් මේක තමයි 1911 මොඩල් එකක් මේක ටැන්ක් ෆෝබ්ලියෝ කියන කම්පැනි එකෙන් හදන රෙප්ලිකා එකක්. එයා ගන්න CO2 රෙප්ලිකා එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මේක හොඟාක් ට්‍රෙඩිෂනල් 9mm කැලි මේකෙත් තියෙනවා. ඒ වුණාට මේක සාමාන්‍යයෙන් මුලින්ම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 30-40කට කලින් 9mm වෙනස් වෙන්න පටන් ගත්ත කාලේට කලින් ආවේ මොඩල් එකක් මේක. ඉතින් පරණ සාමාන්‍ය 9mm එක ට්‍රෙඩිෂනල් කන්වෙන්ෂනල් 9mm එකේ තියෙන කැලි ඔක්කොම වගේ මේකේ තියෙනවා. ඉතින් ඒකයි මම මේ ගන්න එකත් තෝරගත්තේ. ඉතින් මම මේකෙන් පටන් ගන්නම් ඉස්සෙල්ලාම. මේක මුලින්ම ගත්තොත් අපි ඉස්සෙල්ලාම පටන් ගමු බෑල් එකේ. සාමාන්‍ය ඕන හෑන්ඩ් ගන් එක, පිස්ටල් එක. බෑරල් එක තමයි මේන් පාට් එක. ඉතින් බැල් එක කියන්නේ සාමාන්‍යයෙන් බුලට් එක පිට වෙන තැන ඉඳලා ඊට පස්සේ ගන්න එකේ චේම්බර් එකට එහෙම නැත්නම් බුලට් එක ගන්න එකට පැරලෙට ඇතුල් වෙන තැන වෙනකන් තමයි බැල් එක කියන කැල්ල මෙතන ඉඳලා මෙතෙන්ට. ඉතින් බැල් එකේ මේ පැත්තේ එන්ඩ් එකට අපි කියනවා මසල් එක කියලා. ඉතින් මේ කැල්ලෙක තේමයි මේ ගන්න එකෙත් රිවෝල්වර් ටයිප් එකක් උනත් මේ ගන්න එකෙත් බැල් එකේ මේ පැත්ත කියලා වලට කියන්නේ මසල් එක කියලා. ඉතින් ඊට පස්සේ ඊගාව කැල්ල තමයි ඕපන් සයිට්ස්. මේක තමයි සයිට්ස් කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගන්න එක පාවිච්චි කරනකොට ඒක ගන්නේ විදි තියෙනකොට ඉලක්කය ගන්නේ මුලින්ම මේ ඕපන් සයිට්ස් වලින්. වෙන සයිට් වලට ඒ කියන්නේ සමහර මොන හරි එක්ස්ට්‍රා සයිට් එකක් හොලෝග්‍රැෆික් සයිට් එකක් මොන හරි හයි කරන්න බැරි නම් ගන්නේ සාමාන්‍යයෙන් එන එකම සයිට් එක තමයි මේ ඕපන් සයිට්ස්. මේකෙන් තමයි ඒ බලන්නේ සාමාන්‍යයෙන් බේසික් විදිහට ඉලක්කය ගන්න ගන්න එක පිළි තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් සයිට් බෑක් සයිට් කියලා දෙයක් තියෙනවා. මේක පේනවා බෑක් සයිට් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ඩොට් දෙකක් විදිහට ෆ්‍රන්ට් සයිට් එකේ තියෙන මේ ගන් එකේ එක ඩොට් එකක් විදිහට. ඉතින් එක එක ගන්ස් වල වෙනස් විදිහට තියෙනවා සයිට් එක. දැන් මේක ගත්තොත් මේකෙත් ඒ වගේ තියෙනවා. ඒනට මේකේ සයිස් එක එහෙම වෙනස්. මේකේ තියෙන විදිහ මේ බ්ලොක් එකට වැඩිය වෙනස්. ඒ වගේම මේක තියෙන ඊට වැඩිය සම්පූර්ණ වෙනස් විදිහට මේ වගේ. ඉතින් සයිට් එකෙන් කරන්නේ සාමාන්‍යයෙන් ඉලක්ක කොතනද කියලා ගන්න එක බලන්න. මේ ඩොට් එකක් තියෙන බෑක් සයිට් එකේ ෆ්‍රන්ට් සයිට් එකේ එක ඩොට් එකක් තියෙනවා. ඔක කියලාට අපි ඉලක්කේ ගන්න මේ ඩොට් දෙක පිටිපස ඩොට් දෙකයි මේ දෙකයි හරියට පැරලල් විදිහට ඇවිල්ලා මේ පිටිපස බෑක් සයිට් එකේ තියෙන මේ ග්‍රූව් එක
හරියට මේ ඉස්සරහා ෆ්‍රන්ට් සයිඩ් එකේ තියෙන ඩොට් එක මැච් කරනවා. ඒක තමයි බේසිකලි විදිහට බේසික් විදිහට කරන්නේ ඉලක්ක ගන්නවා කියලා. දැන් ඊට පස්සේ ටොප් ස්ලයිඩ් එක කියන්නේ මේ ගන්නක උඩ තියෙන මේ ස්ලයිඩ් එකට. ඉතින් මේකෙන් තමයි සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් හෑන්ඩ් ගන් එක මෙකනිසම් එක ඔපරේට් වෙන්නේ ස්ලයිඩ් එකෙන්. ස්ලයිඩ් එක පස්සට එනවා ඇවිල්ලා ඉස්සරහට එනවා කියන්නේ ඒක එතකොට මේ මැගසින් එකේ තියෙන බුලට් වලින් එක බුලට් එකක් මේකේ තියෙන චේම්බර් එකට ලෝඩ් වෙනවා කියන එකයි සාමාන්‍යයෙන් බේසික් විදියට කිව්වොත් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ඉජෙක්ට් පෝට් එක කියලා. මේ තියෙන මේ ගැප් එකට කියන්නේ ඉජෙක්ට් පෝට් එක කියලා. සාමාන්‍යයෙන් වෙඩිල්ලක් තිබ්බට පස්සේ වෙඩිල්ල පිටුනාට පස්සේ පත්‍රෝ මේ හිස්කොපුව එළියට එන්නේ මෙතනින්. මේකට තමයි ඉජෙක්ට් පෝට් එක කියලා කියන්නේ. ඉතින් මේක ඇතුලේ කියලාගෙන මම එච්චරම කියා දෙන්න යන්නේ නැහැ. මොකද එකෙක් ගන්නවල තියෙන ඇතුලේ කියලා සම්පූර්ණයෙන් එකකින් එකට වෙනස් වෙනවා. ඒ වගේම මට දැන් මේකේ මේවා සාමාන්‍ය AR guns හුඟක් වෙලාවට පිටපෙනුමෙන් පිට තියෙන කෑලි වලින් මේක ඔතෙන්ටික් විදිහට රෙප්ලිකා එකට සමාන වුණාට ඇතුලේ කෑලි වලින් හුඟක් වෙනස්. ඉතින් මේක ඇතුලේ තියෙන මෙතනින් ඇතුලේ තියෙන කෑල්ලට කියන්නේ හුඟක් වෙලාවට චේම්බර් එක කියලා. එතනින් තමයි සාමාන්‍ය බුලට් ටයිම් මැගසින් එකකින් ගන් එකට ලෝඩ් වෙන්නේ චේම්බර් එක ඇතුළට. ඉතින් ඊට පස්සේ බැරල් එකේ පිටිපස්සේ පල්ලෙහා මේ කෑල්ලට කියනවා අපි ගයිඩ් රොඩ් එක කියලා. බැරල් එකේ ඉඳලා මේ ස්ලයිඩ් එක බැරල් එකට සපෝට් කරන විදිහට තමයි ගයිඩ් රොඩ් එක හදලා තියෙන්නේ. ගයිඩ් රොඩ් එකෙන් වෙන්නේ මේ බැරල් එකේ තියෙන මූවමන්ට් එකට සපෝට් කරනවා. මේක ඇතුළේ තියෙනවා තව ස්පින් එකක්. ඒ ස්පින් එක නෙවෙයි. ඊට පස්සේ ගයිඩ් රොඩ් එක හරියට මේ බැරල් එකත් එක්ක සමාන්තරව තියාගන්න තමයි ඒක සපෝට් කරන්නේ. ඊට පස්සේ පැත්තට ගියොත් මේක පැත්තේ තියෙනවා මෙතන මේ බටන් එකට කියන්නේ ස්ලයිඩ් රිලීස් එක. එහෙම නැත්නම් ලොක්ඩවුන් ටේක් ඩවුන් බටන් එක කියලා. ඒ කියන්නේ මේකට මේකින් සාමාන්‍යයෙන් මේකින් කරන්න පුළුවන්. මේක එබුවන් පස්සේ මේ පැත්තේ තියෙනවා මේ ටේක් ඩවුන් බටන් එක ඉතුරු පැකැල්ල. මේක අපි පල්ලෙහාට දැම්මයන් පස්සේ අපිට මේ ගන්න එකේ ස්ලයිඩ් එක ගලවලා එළියට ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඇතුලේ මොන හරි ක්ලීන් කරන්න රිපයර් කරන්න තියෙනවා නම් ඒක කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඒ බටන් එකට ඒකයි කියන්නේ ටේක් ඩවුන් බටන් එක කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රොඩ් එක ටොප් ස්ලයිඩ් එක ගලවලා එළියට ගන්න පුළුවන් හින්දා තමයි ඒක ටේක් ඩවුන් බටන් එක කියලා කියන්නේ. ඊට පස්සේ තව තියෙනවා මෙතන පිටිපස්සේ තව බටන් එකක්. ඒකට කියනවා ස්ලයිඩ් ස්ටොපර් කියලා. පිටිපස්සට ස්ලයිඩ් එක මෙහෙම ඇද්දාම මේ බටන් එකෙන් තමයි ඒ ස්ලයිඩ් එක ස්ටොප් කරන්නේ. ඊට පස්සේ මේක මේ බටන් එක ඔන්නම් පල්ලෙහාට දැම්මෙන් පස්සේ මේ වගේ ස්ලයිඩ් එක ආපහු ඉස්සරහට යනවා. මේ ඒ බටන් එකේ ගුවම් පල්ලෙහාට දැම්මෙන් පස්සේ ඉතින් තා පිටිපස්සට යනවා නම් මේක තමයි සේෆ්ටි එක. සේෆ්ටි ගැන කතා කරනකොට මුලින්ම කියන්න ඕනේ සේෆ්ටි සාමාන්‍ය බේසික් සේෆ්ටි මොඩල්ස් දෙකක් තියෙනවා හෑන්ඩ් ගන්ස් වල. මේක තමයි මැනුවල් සේෆ්ටි කියන්නේ. මේක මැනුවල් ඇම්බිඩෙක්ස්ටරස් සේෆ්ටි කියලා කියන්නේ. ඇම්බිඩෙක්ස්ටරස් කියන්නේ සාමාන්‍යයෙන් වමෙතින් වමතින් වගේම දකුණතින් දෙකෙම වෙඩි තියෙන කෙනෙකුට සපෝට් වෙන විදිහට තමයි මේ සේෆ්ටි හදලා තියෙන්නේ. ඒ කියන්නේ වමතිනුත් සේෆ්ටි ඔන් කරන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ ඕනනම් දකුණතිනුත් සේෆ්ටි දාන්න පුළුවන්. ඊට පස්සේ සේෆ්ටි ජාති දෙකක් මම කියලා කිව්වා වගේ තියෙනවා. එකක් මැනුවල් සේෆ්ටි එක, අනිත් එක තමයි ඔටෝමැටික් සේෆ්ටි. මේ ඔටෝමැටික් සේෆ්ටි එක තියෙන හුඟක් කලාවට මේකේ ට්‍රිගර් එකේ, එහෙම නැත්නම් මේ වගේ ග්‍රිප් එකේ. මේකෙන් වෙන්නේ සාමාන්‍ය මැනුවල් සේෆ්ටි එකක් මම කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි මැනුවලි මේක ඔන් කරන්න ඕනේ මේ වගේ. ගන්න එක ලෝඩ් කරාට පස්සේ මෙතන සමහර ගන්ස් වල පුළුවන් ගන්න එක ලෝඩ් කරාම පස්සේ විතරයි මැනුවලි සේෆ්ටි එක ඔන් කරන්න. සමහර ඒවා නිකන් තියෙන කොටත් ගන්න එක ලෝඩ් කරන්න මේ වගේ සේෆ්ටි එක ඔන් කරන්න පුළුවන්. ඔටෝමැටික් සේෆ්ටි එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඒක අපි මැනුවලි ඔන් කරන්න ඕනේ නෑ.
මේකේ තියෙන මේ ග්ලොක් 19x එකේ තියෙන එක පෙන්වන්න නම් මේකේ තියෙන ට්‍රිගර් එකේ මේ වගේ මේ වගේ මේගලන්ට පේනවා මේ ට්‍රිගර් එකේ ඉස්සරහා පොඩි ප්ලාස්ටික් ට්‍රිගර් එකකට සමාන්තරව හැදලා තියෙනවා කියලා ඒ කැලල මේක අතින් එබුණොත් විතරයි මේක ට්‍රිගර් එක ඔපරේට් වෙන්නේ සේෆ්ටි එක නැත්තම් සේෆ්ටි එක එන්ගේජ් වුණේ නැත්තම් ට්‍රිගර් එක ඔපරේට් වෙන්නේ නැහැ ඒකයි ඔටෝමැටික් සේෆ්ටි කියන්නේ දැන් මේකේ තියෙන වගේ මේ 1911 එකෙත් ඒකේ තියෙන මේ grip එකේ තියෙන්නේ දැන් අපි ගන්න එක මෙහෙම අල්ලලා grip එකෙන් safety එක engage වුණත් විතරයි ගන්න එක වැඩ කරන්න මේ වගේ නැත්තම් මේක engage වෙන්නේ නැතුව trigger එක කොච්චර ඇද්දත් වැඩ කරන්නේ නැහැ මේ වගේ ඒක තමයි automatic safety එක කියලා කියන්නේ ඉතින් ඊට පස්සේ බලමු ඊට පස්සේ තව තියෙනවා මේකේ ඒකව කැල්ල තමයි පිටිපස්සෙ තියෙන්නේ මේකේ cooking handle එක. එහෙම නැත්නම් cooking hammer එක කියලා කියන්නේ මේක. මේකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් දැන් ගන්න එකක් load කරාට පස්සේ මේක පිටිපස්සෙට ඇදලා තමයි ගන්න එක මෙහෙම load කරන්නේ. එහෙම නැත්නම් මේ වගේ slide එකකින් පස්සට කොහොමද දින්න පුළුවන්. එතකොට මේ වගේ ලෝඩ්ලා තියෙනවා. දැන් මේ ගන්න එකේ මොකුත් ගෑස්වත් BBSත් ලෝඩ් කරලා තියෙන ස්ලයිඩ් එක ඉස්සරහට යන්නේ. සාමාන්‍යයෙන් මේක BBS ලෝඩ් කරලා ගෑස් ලෝඩ් කරලා තියෙනවා නම් ස්ලයිඩ් එක මෙහෙම ඇද්දට නවතින්නේ නැහැ. ස්ලයිඩ් එක අපහු මේ ගන්න ඉස්සරහට යනවා. එනවාට කොකින් හැම එක පිටිපස්සට තියෙන මේ විදියට. මේකෙන් තමයි ගන්න එක බුලට් එක ප්‍රයිම් එකට මේක ගිහිල්ලා පිටිපස්ස වදිනවා. වැදුනට පස්ස තමයි ගන්න එකේ බුලට් එක ඇක්ටිවේට් වෙන්නේ අත් වෙන්නේ. ඒ තමයි කොකින් හැම එක කියලා කියන්නේ. ඊට පස්සේ එතන පිටිපස්ස ගියත් මේක කියන්නේ grip එක කියලා. මේකේ grip එකේ සයිඩ් පැනල්ස් තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. ඊට පස්සේ මේකට පිටිපස්සේ කියන්නේ back strap එක කියලා මේක. මේක ඇල්ලද ඊට පස්සේ අනිත් එක ඔයගොල්ලෝ දන්නවා මැගසින් එක මේක මැගසින් එක ඊට පස්සේ මැගසින් බෝල් එක කියලා මේ යට කැලලට කියන්නේ ඉතින් ඊට පස්සේ මේ පැත්ත බලුවාම මේක තියෙනවා මැගසින් රිලීස් බටන් එක මේ රිලීස් බටන් එක කියන්නේ මැගසින් එක රිලීස් වෙනවා ඉතින් මේකත් ක්‍රම දෙකක් තියෙනවා සමහර මැගසින් මේවා ස්ප්‍රින් ලෝඩඩ් කියන්න පුළුවන් ස්ප්‍රින් ලෝඩඩ් කියන්නේ සාමාන්‍ය මැගසින් දැන් රිලීස් බටන් එක ගිහුවාම මේ වගේ එලියට එනවා මැගසින් එක. මේ විදිහට. හරියටම පෙන්නන්න නම් මේකේ මේ වගේ මැගසින් එක එලියට එනවා මේ විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක ස්ප්‍රින් එක සපෝට් එකකින් ඒක ලෝඩ් කරලා තියෙන මේ වගේ එලියට එනවා. අනිත් එක තමයි normal nut release මේ 1911 එකේ තියෙන normal nut release එක සාමාන්‍යයෙන් මැගසින් එක මැගසින් රිලීස් එක දිහා බලුවට මැගසින් එක එළියට එන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ අතර ගන්න ගණිත ප්‍රහාර ගන්න ඕනේ නැත්තම් පොඩි පුෂ් එකක් දෙන්න ඕනේ ලොක් ගන්න හෝල් එක ඉතින් ඒ වගේ තමයි මැගසින් එක රිලීස් කරන්න තියෙන්නේ ඉතින් ඊගාව බලමු මේකට තමයි යට ට්‍රිගර් එකට යටින් තියෙන මේ කැලල් කියන්නේ ට්‍රිගර් ගාඩ් එක කියලා. ට්‍රිගර් එකට සපෝට් කව කරගන්න තමයි ඒක සපෝට් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්නවා ට්‍රිගර් එක. ට්‍රිගර් එක ගැන කතා කරොත් ට්‍රිගර් එකේ තියෙනවා ක්‍රම දෙකක්. එකක් සිංගල් ඇක්ෂන් අනිත් එක ඩුවල් ඇක්ෂන්. නැත්නම් ඩබල් ඇක්ෂන්. මේ ගන්න එක ඩබල් ඇක්ෂන්. කියන සිංගල් ඇක්ෂන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ ගන්න එකේ ඩුවල් ඇන්ඩ් සිංගල් දෙකම තියෙනවා. ඒ කියන්නේ ටින් සිංගල් ඇක්ෂන් එකක් කියන්නේ මේ වගේ අපි කොක අද්දාම මේ වගේ ට්‍රිගර් එකේ මූව් වෙනකොටම පිටිපස්සේ මේ කොකින් හැමර එකත් පිටිපස්සට ඇවිල්ලා මේ වගේ ෆයර් වෙනවා. ඊට පස්සේ ඩබල් ඇක්ෂන් එහෙම නැත්නම් ඩුවල් ඇක්ෂන් කියන්නේ මේ වගේ කොකින් හැමර එක පිටිපස්සට ඇවිල්ලාම එහෙනම් කොකින් හැම එක අදිනකොට ඒ වගේම ට්‍රිගර් එක පස්සට ඇවිල්ලා ඊට පස්සේ එක පොයින්ට් එකකදී කොකින් හැන්ඩල් මිරර් එක නවතිනවා. නවතිලා ට්‍රිගර් එකත් නවතිනවා මේ විදිහට. ඊට පස්සේ අපිට ඒ පොයින්ට් එකේදී අපිට ඕන නම් සේෆ්ටි එක එන්ගේජ් කරගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම ඊගාවට ඊගාව සිංගල් ඇක්ෂන් එකකින් ෆයර් කරන්න පුළුවන් මේ වගේ. ඉතින් ඒකයි ඩුවල් ඇක්ෂන් කියලා කියන්නේ.
සිංගල් ඇක්ෂන් පිස්ටල් වල සාමාන්‍යයෙන් මේ පිස්ටල් එක ගත්තොත් ග්ලොක් එක මේක ඩුවල් ඇක්ෂන් නේ මේක සිංගල් ඇක්ෂන් මේකේ කොකින් හැම එකක් නෑ පිටිපස්සේ ඒක හින්දා කෙලින්ම ෆිගේකින් තමයි සම්පූර්ණයෙන්ම ඇතුලේ මැකනිසම් මැකනිසම් එක වැඩ කරන්නේ මේ කොකින් හැන්ඩල් එකක් වෙනුවට ඉතින් මේක සාමාන්‍යයෙන් මේ ගන්න ලෝඩ් කරනවා කියලා කියන්නේ දැන් මැගසින් එකට බුලට් ලෝඩ් කළා ඊට පස්සේ මේ ස්ලයිඩ් එක පිටිපස්සට අදිනවා කියලා අදිනාම දැන් මේ ගන්න එක ලෝඩ් වෙලා නැති වෙන සයිඩ් එක ඉස්සරහට යන්නේ ස්ලයිඩ් එක පිටිපස්සට ඇදලා මෙහෙම ඇතරිහම එක බුලට් එකක් චේම්බර් එකට ලෝඩ් වෙනවා එතකොට ගන්න එක ලෝඩ් ඉතින් එකයි සිංගල් ඇක්ෂන් කියන්නේ ඉතින් මේක සිංගල් ඇක්ෂන් ට්‍රිගර් එකක් තියෙන පිස්ටල් එක ඒ වගේ මේක මේ ග්ලොක් එක බොහොම බේසික් විදිහට අර පිස්ටල් එකක් වැඩිය මොකුත් වැඩ කෑන්නේ නැහැ පුළුවන් තරම් සිම්පල් විදිහට පුළුවන් තරම් කම්ප්ලිකේටඩ් කෑලි නැතුව සිම්පල් විදිහට ඇක්ෂන් එකත් සිම්පල් විදිහට තමයි හදලා තියෙන්නේ මේ ගන්න එක. ඉතින් ඒක තමයි සිංගල් ඇක්ෂන් එකක්. ඉතින් ඊගාව එක තමයි බාන්න තියෙන්නේ අන්ඩර් බැරල් මම ඉස්සෙල් පෙන්නුවා වගේ මේකෙත් තියෙනවා ගර්ලක යටින් මේ වගේ ස්ලයිඩ් එක සමහර ලාවට ස්ලයිඩ් එකට මේ වගේ පාර්ට් එක සමහර තැන් සමහර ගන්ස් වල තියෙනවා මේ අන්ඩර් බැරල් රේලින් එකක් මේ තියෙනවා වගේ 22 සමහර ඒවත් හුඟක් වෙලාවට එන්නේ 22 mm රේලින් එකක් මේකට හුඟක්වට ටෝච් එකක් නැත්නම් ලේසර් ලයිට් එකක් ඒ වගේ ගැජට් එක්ස්ට්‍රා ගැජට් හයි කරගන්න පුළුවන්. ඒගොල්ලෝ සමහර පිස්ටල් වල මේ උඩ ග්‍රිප් එක ස්ලයිඩ් එක උඩටත් මේ මේ සයිට්ස් දෙක වෙනුවට හොලෝග්‍රැෆික් සයිට් එකක් හයි කරගන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රිප් එකේ මේ කැලලට කියන්නේ ෆ්‍රම් ග්‍රිප් එක කියලා. ඉතින් ඔය ටික තමයි සාමාන්‍යයෙන් ඕන ගන්න එක බේසික් පාර්ට්ස් ටික 9 mm. ඊපස්සේ මම රිවෝල්වර් එකක් ගත්තා. රිවෝල්වර් එකේ කියන්නේ හුඟක් කාලවට මේක තමයි බැරල් එක. ඊට පස්සේ මේකට කියන්නේ සිලින්ඩර් එක කියලා. මේකට තමයි බුලට්ස් අපි ලෝඩ් කරන්නේ. සිලින්ඩර් එක මේ මොඩල් එකට බුලට්ස් 6ක් දාන්න පුළුවන්. කියන්නේ මේ බුලට් එකේ විදිහට මේකට මේක පිටිපස්සට BBC එහෙම නැත්නම් පැලට් දාලා ඊට පස්සේ මේ බුලට් එක මේකට දාන්න පුළුවන්. මේකත් රිවෝල්වර්ස් හොඟක් එන්නේ සිංගල් ඇක්ෂන්. ඒ වුණාට මේ මොඩල් එක ඩුවල් ඇක්ෂන්. මේ වගේ කොපින් හැම එකේ පිටිපස්සට ඇදලා සිංගල් ඇක්ෂන්ත් මේ වගේ තියන්න පුළුවන්. මේකේ තියෙන ඕපන් සයිඩ්ස් මේකේ සයිට් එකේ වෙනසක් තියෙනවා. මේ සයිට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේක කරලා තියෙනවා අප් ඇන්ඩ් ඩවුන්. ඊට පස්සේ මේ මෙතන තියෙන මේ නට් එකෙන් අපිට මේක සයිට් එකට ඕනනම් දෙපැත්තට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ තමන් විදි තියෙන තැන ඉන්ඩේජ් එකට එහෙම නැත්නම් එලිවේෂන් එකේ හැටියට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ සිලින්ඩර් එක එලියට අරගෙන තමයි අපි මේක ලෝඩ් කරන්නේ. සමහර රිවෝල්වර්ස් තියෙනවා සිලින්ඩර් එක එලියට ගන්න ඕනේ නැහැ. මෙතනින් තියෙන පොඩි ඕපනින් එකක්. ඒ ඕපනින් එකෙන් අපිට සිලින්ඩර් එක එලියට ගන්න නැතුව ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ සිලින්ඩර් රිලීස් එක. එහෙම නැත්නම් මේ බටන් එක මෙහෙම ඉබුවාම පේනවා ඔයගලන්ට මේ සිලින්ඩර් එකේ තියෙන බුලට්ස් ටික එකපාරම එලියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් එම්ටිස් ටික නැත්නම් ෂෙල්ස් එම් වෙඩි තිබ්බට පස්සේ ඉතුරු වෙන එම්ටි ෂෙල්ස් ටික මේක ඉබුවාම එලියට එනවා. ඉතින් රිවෝල්වර් එකෙත් අනිත් හැම දෙයක්ම 9 mm ගන්න එක වගේ තමයි. මේකට කියන්නේ ග්‍රිප් එක, බැක් ස්ට්‍රැප් එක, කොකින් හැම එක, ඊට පස්සේ ට්‍රිගර් ගාඩ් එක, බැරල් එක, ඕපන් සයිඩ්ස් මෙතන තියෙනවා. ඊට පස්සේ සිලින්ඩර් එක. ඒ වගේ. ඉතින් බේසික් පාර්ට්ස් ටික ඕවා තමයි. ඇතුලේ පාර්ට්ස් ගැන මම කියා දෙන්නේ නැහැ. මොකද මම කිව්වා වගේ ඉස්සෙල්ලා ඇතුලේ පාර්ට්ස් එක ගන්න එකට වෙනස් වෙනවා. ඒ වගේම එයා ගන්න සල තියෙන පාර්ට්ස් ගොඩක් ඇත්ත රියල් ෆයරින් ආම් එකකට බාර් ආම් එකකට වඩා වෙනස්. ඉතින් ඔය ටික තමයි කියා දෙන්නේ.
ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා, ඔය ගුඩ් කමෙන්ට්ස් දාලා තිබ්බා, සමහර අය ක්වෙස්චන්ස් අහලා තිබ්බා. ඉතින් එක්කෙනෙක් කියලා තිබ්බා පොඩ්ඩක් කියා දෙන්න කියලා මේ ගන් සේෆ්ටි එක ගැන. ඒ වගේම ගන් එකක් පාවිච්චි කරනකොට එයා ගන්න එකක් හරි අත්ත ගන්න එකක් හරි ඒකේ පාවිච්චි කරන කෙනාට තියෙන රිස්පොන්සිබිලිටි එක. ඉතින් තව එක්කෙනෙක් ගොඩක් විස්තරවල තිබුණා එයා ගන්ස් ගැන, ලංකාවේ ලෝස් ඒගොල්ලෝ දන්න තරමට මම හරියටම දන්නේ ඒක විස්තර කොච්චර ක්‍රෙඩිබල්ද කියන එක. ඒ වුණාට මං හිතන්නේ හුඟක් වෙලාවට ඒගොල්ලෝ දන්න තරමට තමයි වෙලා තියෙන්නේ. ඉතින් සමහර අය කියලා තිබ්බා ලංකාවේ දැනට ගින්නන්න බෑ කියලා. මං ගන්න තරමට ඒක තමයි ඇත්ත. ලංකාවේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් කෙනෙක් එහෙම නැත්නම් ගන් ඩීල්ස් කරන කෙනෙක්ට ඇරෙන්න මං හිතන්නේ පර්සනල් කෙනෙකුට ගන් එකක් ඉම්පෝර්ට් කරන්න සුදුසු නීතියක් තියෙනවා කියලා දැනට. හැබැයි ලංකාවේ දැනට තියෙන නීති හැටියට තියාගන්න පුළුවන් එයා ගන්න එකක් එළිය ගෙනියනකොට කාටවත් පෙන්වන්න බෑ. ඒ විදිහට තියාගත්තොත් මොකුත් ප්‍රශ්නයක් නැතුව, පොලිසියෙන් ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. ඒකින් පාවිච්චි කරන්න පුළුවන්. ඒගින් සමහර අය එක්කෙනෙක් කියලා තිබුණා මට 2014 වෙනකන් ගෙන්නන්න පුළුවන් එයා ගන්ස්. ඊට පස්සේ ඒක පොඩ්ඩක් ලොයක් වෙනස් වෙනවා 2014 වල. මොකද සමහර අය මේ ගන්ස් පාවිච්චි කරලා තිබ්බා එක එක රොබරිස් වලට. ඊට පස්සේ මිනිස්සු බය කරන්න වගේ සීල් ටිකක් ගිහින් තිබ්බා. ඊට පස්සේ තමයි ගවර්න්මන්ට් එකෙන් දැන් මේ රිස්ට්‍රික්ෂන්ස් මේවා ගෙන්නනකට එහෙම කියලා. ඉතින් මං දන්න මං හිතන්නේ ඔක තමයි මට ගයිගොල දන්න තරමට කියලා තිබුණ දේවල්. ඉතින් ගන් රෙස්පොන්සිබිලිටි ගැන කියනවා නම් මට වෙනදා වගේ කියන්න පුළුවන්. හුඟක් මේකක් මේ වගේ ගන් එකක් කවුරු හරි ළඟ තියෙනවා නම් පාවිච්චි කරනවා නම් මං හිතන්නේ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න. මොකද මේක පළවෙනි කාර තමයි. මේක කොයිලාකත් මේක අයිති විදිහට පාවිච්චි කරන්න එපා. මොකද මේ ගන් එකක් ඕන කෙනෙක් දැක්කාම, දන්නති කෙනෙක් හරි දන්න කෙනෙක් හරි පොලිසිය කෙනෙක් හරි හැමදායක කෙනෙක් දැකපු ගමන් හිතන්නේ මේක අත්තුතුවක්කක් කියලා. මේකෙන් කරන්න පුළුවන් ඩැමේජ් එක බොහොම අඩු වුණාට අත්තුතුවක්කට වැඩිය. මේක දන්නති කෙනෙකුට මේකෙන් වෙන හානිය ගොඩක් වැඩි. මොකද මේක අත්තුතුවක්ක කියලා දන්නේ නැති හින්දා කවුරු හරි මේක ගෙනිහිල්ලා කාට හරි දෙන්නවත් මේක හොරක් කියලා හිතන්නේ අත්තුතුවක්කක් කියලා. ඉතින් මේකෙන් ගොඩක් අයට වැරදියට හිතන අයට, වැරදියට පාවිච්චි කරන අයට මේවෙන් ගොඩක් අයිති ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒවා කරන්න එපා කවදාවත්. මම කියන්නේ ඒවා ඒ වගේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පිළිබඳවත් කියන්න වාද කරන්න ඒ වගේ කරන්න එපා. මොකද කවදා හරි මේ ගන්ස් ලංකාවට ගෙන්නන්න පුළුවන් වුණොත් ගන්න අයට ස්පෝට් එකක් විදිහට ෆලෝ කරන්න, ස්පෝට් එකක් විදිහට කරන්න පුළුවන් අයට මම හිතන්නේ ඒක ලොකු චාන්ස් එකක්. හුඟක් අය ඉන්නවා මේකට කැමති, හුඟක් අය දන්නවා මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. හුඟක් අය ඒ අරමුණ කිසිම අයිති විදිහට පාවිච්චි කිරීමක් නෙමෙයි. මේක ස්පෝට් එකක් විදිහට, එහෙම නැත්නම් කලෙක්ටර් කෙනෙක් විදිහට එකතු කරන්න ඒ දේවල් වලට. ඉතින් මම හිතන්නේ ඒ අයට තියෙන ඔපචුනිටි එක සම්පූර්ණ නැති වෙනවා මේ එක්කෙනෙක් දෙන්නේ කරන වැරදි වැඩින්ද. ඉතින් මම කියන්නේ කවදාවත් ඒ වගේ වැඩ කරන්න එපා. හුඟක් කලාවට ඉස්සරහට මේ විදිහට ලෝයල් තිබ්බොත් හුඟක් කලාවට චාන්ස් එකක් හම්බෙයි. මේවා ලංකාවට ප්‍රශ්නයක් නැතුව ගෙන්නන්න, සල්ලි දීලා ගන්න, පාවිච්චි කරන්න ඒ වගේ. ඉතින් අද වීඩියෝ එකකින් මම ඔකයි පෙන්වලා දෙන්නේ. ඉතින් මේකට කැමති නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. තව ඉස්සරහටත් මම මේ වීඩියෝ කරනවා, ගන්ස් පෙන්වන්නම්. මගේ ළඟ තියෙන ගන්ස් ඊට පස්සේ තව ගන්ස් ගැන කියා දෙනවා. ඉතින් අද මේක තමයි පිස්තෝල පාඩම. ඉතින් මේ පාඩමෙන් කියා දීපේවා කාට හරි අලුත් දෙයක් මොන හරි ඉගෙන ගත්තා නම්, කාට හරි ප්‍රයෝජනවත් වුණා නම් ඒක තමයි මගේ අරමුණ. ඉතින් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. Take care. Bye bye.